කොහොමද ඔයාලට අපි බලමු කඩේට වඩා රසට චිකන් කොත්තුවක් හදන හැටි අපිට අවශ්‍ය වෙන්නේ පිටි ග්‍රෑම් 500යි බිත්තර 2යි තෙල් ටිකක් කරපිංච ටිකක් සුදු ලුණු බික් 3ක් ලුණු පොඩි ගෙඩියක් අමු මිරිස් කරල් 3ක් ඉඟුරු පොඩි කෑල්ලක් චිකන් ග්‍රෑම් 250ක් ලුණු ටිකක් ඒ වගේම එළවලු කැරට් අලයක් ලුණු කොළ ටිකක් තක්කාලි පොඩි ගෙඩියක් ගෝවා පොඩි කෑල්ලක් මම එළවලු ටික හොඳින් සෝදලා හොඳි පොඩියට කපාගෙන තියෙන්නේ ඔයාලා එළවලු කපද්දී පොඩියටම කපා ගන්න අපි දැන් පිටි එක හොඳින් අනා ගන්න ඕනේ පිටි එකට ඔයාලගේ රසානුව ලුණු තෙල් මේ සෙන්දක් දාලා මන්ද වුණු වතුරෙන් අදේන වැලෙන පදමට හොඳින් අනා ගන්න ඕනේ අපි පිටි එක අනද්දී මද රසනේ වතුර පාවිච්චි කරන නිසා ඉක්මනින් පිටි එක සොෆ්ට් වෙනවා මේ විදිහට හොඳින් පිටි එක අතේන වැලෙන පදමට එනකන් හොඳින් අනා ගන්න විනාඩි 15කට පස්සේ පිටි එක පරාටවල ප්‍රමාණයට පුංචි බෝල හදා ගන්න මම නම් පිටි බෝල 12ක් විතර හදාගත්තා දැන් අපි හදාගත්ත පොඩි බෝලයක් අරගෙන හොඳට තෙල් ටිකක් ගාගෙන මම මේ පෙන්වන විදිහට හොඳට තුනී කරගන්න මේ විදිහට දැන් pan එක තියලා අපි ඒකට තෙල් ටිකක් ගාලා අපි හදාගත්ත පරාට එක pan එකට දාලා දෙපැත්තට මේ වගේ ලස්සන පාටක් එනකම් පුච්ච ගන්න ඕනේ ඒ වගේ අපි හදාගත්ත පරාට සියල්ලම මේ වගේ පුච්ච ගන්න දැන් මේ විදිහට අපි පරාට සියල්ලම පුච්ච ගත්තට පස්සේ අපි හදාගත්ත පරාට පිහකින් හීනියට මේ වගේ කපා ගන්න ඕනේ පරාට කපා ගද්දී හීනියටම කපා ගන්න එතකොට තමයි කොත්තු රසට හදා ගන්න පුළුවන් අපි දැන් කොත්තු හදා ගන්න හදන්නේ මුලින්ම තාච්චියට තෙල් මේසැණි දෙකක් දාලා අපි තලාගත්ත ඉඟුරු සුදු ලුණු එකතු කරගන්න ඊට පස්සේ කරපිංච ටිකක් එකතු කරන්න ලුණු ටිකත් මේකටම එකතු කරගන්න මේක වැඩි වෙලාවක් තියන්නපා මේකෙන් හොඳ සුවඳක් එනකොට ගෝවා ටික එකතු කරන්න ගෝවා ටික යන්තම් තැඹීගෙන ඉදී අපි කපාගත්ත අමු මිරිස් ටික එකතු කරන්න මම දැන් චිකන් එක උකුවට හදාගෙන තියෙන්නේ මම ඊළඟ වීඩියෝ එකකින් දාන්නම් කොහොමද රසට චිකන් එක හදාගන්නේ කියලා गोवा टीक तेबीगे ती तक सह कटी दीटिक हों कवल දැන් මේ ටික හොඳින් කවලම් කරගන්න ඊට පස්සේ අපි මේකට බිත්තර එකතු කරගන්න හදන්නේ බිත්තර එකතු කරගනින්දී වෙන වෙනම කඩල එකතු කරගන්න මේක ගොඩ වෙලාවක් තියන්න එපා මේකේ තෙත ගතිය තියෙද්දිම තමයි අපි කපාගත්ත පරාට කැලි ටික එකතු කරගන්න තෝනේ අපි දැන් මේකට පරාට ටික එකතු කරන්න හදන්නේ පරාට ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න දැන් මේකට මම තක්කාලි සෝස් මේසැඳි දෙකක් එකතු කරනවා එකතු කරලා හොඳින් කලවම් කරගන්න දැන් මම මේකට හදාගත්ත චිකන් කරි එක එකතු කරගන්නවා හොඳින් කවලම් කරගන්න මේ විදිහට කවලම් කරගන්න මම චිකන් එකට ලුණු සහ සැර හොඳට දාලා තියෙන නිසා මේකට මම වෙනම එකතු කරන්නේ නැහැ ඔයාලට සැරට ඕන නම් ගම්මිරිස් සහ කැලමිරිස් ටික එකතු කරන්න කමක් නැහැ දැන් මම කොත්තු හදාගෙන ඉවරයි මේ විදිහට වෙනම ප්ලේට් එකකට බෙදා ගන්නවා මේ තියෙන්නේ මම හදාගත්ත කොත්තුව ඇත්තටම මේක ගොඩක් රසයි සුවඳයි අනිවාර්යෙන්ම ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න